අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල තම ගෙවුණු වසර දෙක තුල සත්‍යයක්වත් විදේශ ණය ගත්තේ නැහැ කාබනික පොහොරවල වැදගත්කම ගොවියා වෙත ගියේ නැහැ කොවිඩ් රටට ගෙන ආවේ මමද තවදුරටත් රට වහන්න බෑ ජනපති කියයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගිවිසුමේ අත්සන් කිරීම අවසන් ගිවිසුම අත්සන් කිරීම ජාති ද්‍රෝහි ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි ගිවිසුම බල රහිත කරන ලෙස අධිකරණයට පෙත්සමක් වයස අවුරුදු 12 15 අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්ධන එන්නත දීම ඇරඹේ ඉදිරිය අවදානම් බූස්ටර් මාත්‍රාව ලබා ගන්න රාජ්‍ය අමාත්‍ය චන්න ඉල්ලයි ඔමික්‍රෝන් සුළුවට තකන්න එපා ටෙඩ්‍රෝස් ඇඩ්නම් පවසයි චීන පොහොර නැවට කෝටි 140යි රට පුරා මොන පොහොරක්වත් නැතිව ගොවීන් අසරණයි ආර්ථික විද්‍යාවේ මූලික දැනුම නැති කබ්‍රාල් ගැන සජිත් කියයි ගෑස් දර සහ පාන් සුසිල්ට ඇදුණු ලොතරැය්‍ය ගැන හර්ෂණ කියයි මේ අස්කර්ලා පෙන්වේ කට වහගෙන ඉඳපල්ලා කියලා තිස්ස අත්තනායක කියයි කට වහන් හිටියානම් කිසි ප්‍රශ්නයක් නැහැ චමල් කියයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත ගෙවුණු වසර දෙක තුල තමා සතයක්වත් විදේශ ණය ගත්තේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා තමා සෑම විටම සාමූහිකව ක්‍රියා කර ජයගත යුතු බව විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ එසේම කාබනික පොහොර පණිවිඩය නිවැරදි ලෙස ගොවි ජනතාවට ගියේ නැති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඒ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භයට අද සියඹලාණ්ඩුවේදී එක් වෙමින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භය සනිටුවන් කරමින් මොනරාකල සේබලාණ්ඩුව මහවිද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි පරම්පරාව ගැන හිතලා හොඳ අදහසකින් තමයි කිව්වේ කාබනික පොහොර පාවිච්චි කරමු කියලා. අද මේ කාබනික පොහොර කියන්නේ කොළ එකතු කරලා කොම්පෝස් හදන එකක් නෙවෙයි. අවාසනාවකට අපිට ගොවියන් වෙත මේ දැනුම ගෙනියන්නට පුළුවන් වුණේ නැහැ. නැත්තම් මම තමයි පත් වෙලා අවුරුදු දෙකක් පොහොර නිකන් දුන්නා. වීවල සහතික මිල 50ක් රුපියල් 50 දක්වා වැඩි කරා. දන්නවා ගොවි මහතුන් 50ට තිබුණත් 55 60 70 75 වගේ මිලකට වියලෙවි කරා. ඒක හොඳයි. ගොවි මහතුන්ට ආදායම එන එක හොඳයි. අපි සමහර වෙලාවට ජීවන වියදම වැඩි වෙලා හැම එකකම ගණන් වැඩි වෙලා කියලා චෝදනා කරනවා. ඔව්. අපි ගොවියට හොඳ මිලක් දෙනකොට අනිවාර්යෙන්ම භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ හැම අවස්ථාවකදම අපි ගොවියට හොඳ මිලක් ලබා දෙන්නට ඕනේ. හැබැයි ඒක පාරිභෝගිකයාට යනකොට අපි විවිධ හේතු නිසා මිල වැඩි වෙනවා නම් බලන්නට ඕනේ ඒක මිල අඩු කරන්නේ කොහොමද කියලා. දැන් අද සමහර අය ප්‍රචාරය කරනවා කොවිඩ් වසංගතයේ මේ මම මේ රටට ගෙනාපු එකක් කියලා. හැබැයි ඉතින් අහිංසක ගම්බද ජනතාවත් සමහර විට හිතනවා ඇති මෙයා තමයි මේ කොවිඩ් වසංගතයේ රටට ගෙනාවේ කියලා. මම ලෝකේ අනිත් හැම රටකටම වඩා මේක පාලනය කරන්න ක්‍රියා කළා තියෙන ජනතාවකින් ඉල්ලා හිටිනවා මේ වැරදි මතවලට රැවටෙන්නට එපා ඒ බූස්ටර් එන්නත ලබා ගන්න අපි ඇති වෙන්න ගෙනල්ලා තියෙනවා බූස්ටර් එන්නත අපි ප්‍රාර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න පාසල් වහන්න අවස්ථාවක් එළඹ නොවේවායි කියලා අපිට තවත් පුළුවන් කමක් නැහැ රටක් වහන්නට මේ අද විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නැහැ මම සතයක්වත් ණය අරගෙන නැහැ විදේශ ණය මගේ අවුරුදු දෙක තුල ඩොලර් බිලියන 6.3ක් අපි හැම අවුරුද්දෙම ණය ගෙවන්නට ඕන. මේවා පසුගිය රජයන් ගත්තේ සංවර්ධනයට වෙන්න පුළුවන්. මේ ණය අපි හැම අවුරුද්දකම අපි ගෙවන්න ඕන. මට රාජ්‍ය අමාත්‍යවරයෙක් වස් කරන්න උනා.
රාජ්‍ය අමතිවරයෙක් කියලා ගිහින් කියනවනම් මේ ආණ්ඩුව වැරදි කියලා එයා කියන්නේ එයත් වැරදි කියන එක. හැම මන්ත්‍රීවරයෙක්ම හැම රාජ්‍ය අමතිවරයෙක්ම හැම ඇමතිවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕන. ඔහුම කියනවනම් වැරදි කියලා ඒ කියන්නේ ඔහුගේ වැඩේ කරන්නේ නැහැ. මම හමුදා නිලධාරියෙක් වශයෙන් ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මොකද අපි සාමූහිකව වැඩ කරපු නිසා. යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇඟ බේරගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා. එක කරන්න එපා. සාමූහිකව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් තමන්ට ලබා දුන්නු වගකීම ඉටු කරන්න. මම ඒකට බැඳිලා ඉන්නවා. වැඩි වෙලා තියෙන අද හැම කෙනෙකුටම ඇමතිකමක් ඕන. කැබිනට් ඇමතිකමක් ඕන. මම කොහොමද හැමෝටම කැබිනට් ඇමතිකම් දෙන්නේ? මම කැමති නෑ සභාගරජයවල් හදලා බොරු මේවා වැඩි කරන්නට. නිලධාරීන්ගෙන් මං ඉල්ලා සිටිනවා. වැඩ කරන්න බැරි වෙන්නේ කොහොමද කියලා බලන්නට එපා. මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය නිලධාරීන්ට මේ වසර තුන තුළ ඔබගේ සම්පූර්ණ සහාය මට ලබා දෙන්න ජනතාවට සේවය කිරීම සඳහා. මම ඡන්ද බලාගෙන නෙමෙයි වැඩ කරන්නේ. ඇත්තටම මීයක් කඩන්නේ අතලෙව කන්නද කියන එක අපේ සමාජයේ අතිශය සුලභ සහ ජනප්‍රිය කියමනක්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගනුදෙනු තුලත් මීය කැඩුවේ අතලෙව කන්න නෙවෙයි කියන එක සරල සත්‍යක්. මේ පිළිබඳ විග්‍රහය. අපි රටේ ඉතිහාසය පුරාම නිදහසින් පසු අඩුවැඩි වශයෙන් ජාතික සම්පත් බදුදීම හෝ විකුණාගෙන කෑම සෑම ආණ්ඩුවක් අතින්ම සිදුවනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 බේරාගත් බව තමයි බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා පවසන්නේ. ඔහු පෙන්වා දෙන්නේ එදා මිලින්ද මොරගොඩ ඇමතිවරයෙකුව සිටියදී අත්සන් කළ ගිවිසුමෙන් මේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදී තිබූ බවයි. තමා දීර්ඝ සාකච්ඡාවකින් පසු ජාතියට විශාල ජයග්‍රහණයක් දිනා දීමට සමත් වූ බවයි ඔහු දිගින් දිගටම පවසන්නේ. කෙසේ හෝ ඊයේ නව ගිවිසුමක් අත්සන් තැබුණා. ඒ ගිවිසුමට අනුව තෙල් ටැංකි 14ක් ඉන්දියාවට අවුරුදු 50කට බදු දුන්නා. අපිට හිමිවන්නේ ටැංකි 24යි. 99න් තවත් තෙල් ටැංකි 61ක් ඉතිරිවනවා. මේ තෙල් ටැංකි 61ද අයිතිය බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව අලුතින් හැදූ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට 49% කොටස් හිමිවනවා. අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන්නේ 51%. ඇමති කියන ආකාරයට 49%ක් අයිතිය හිමි ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙකු තෙල් සංස්ථාවෙන් පත්කරන පිරිසයි. ප්‍රශ්නය ඇත්තේ මේ තරම් විවිධ සමාගම් හදමින් අපේ පොළවේ ඇති දේපල ඉන්දියාව සහ හවුලේ බෙදාගන්නේ ඇයිද යන්නයි. චීනයට එක් කොටසක් දෙන විට ඉන්දියාවට තවත් මොනවා හෝ දී සමතයකට පත්කොට පවත්වාගෙන යාමට සිදුවීම මොනතරම් ඛේදවාචකයක්ද? මෙම තෙල් ටැංකි ගිවිසුම දේශද්‍රෝහි ජාති ද්‍රෝහි ගිවිසුමක් බව වෘත්තීය සමිති අවධාරණය කරනවා. රජයක් විසින් තවත් රටකට ලබා දුන් පළවෙනි දේශද්‍රෝහි ජාති ද්‍රෝහි ගිවිසුම තමයි ඊයේ රාත්‍රියේ අත්සන් කරේ. මේක ඉන්දියාවට දුන්නේ අක්කර 877ක මර්මස්ථාන භූමියක්. මේ භූදේශපාලන ගැටුම් රාශියකට අපිට මුහුණ දෙවෙනවා. විකුණුපදේව යලිගන්නවා කියපු රජය බලක්ෂක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ඍජු මැදිහත්වීම මත මේ ගිවිසුම ඊයේ අත්සන් කරනවා. ඔහු දිගින් දිගටම පෙනී හිටියේ ලංකාවේ ඇමතිවරයෙක් වශයෙන් වත් ලාංකික පුත්‍රයෙක් වශයෙන් නෙමේ, ඉන්දියාවේ නියෝජිතයෙක්, ඉන්දියාවේ බිහිවුණු පුජ්‍යලෙක් විදිහට හැසුරින් වෘත්තීය සමිතිය වලට හොරේ රටට හොරේ ගිවිසුමේ තියෙන වගන්ති නිවැරදි එළියට දක්වන්නේ නැතුව දේශද්‍රෝහි ගිවිසුමක් අස්සන්. මේක පැහැදිලිව කියනවා අපිට බහුතරාහිතියකුත් නැකර 877 භූමියත් අපිට අයිත් නැති කරපු ලිඛිත ගිවිසුමක්. මේ අතර ඊයේ අත්සන් කළ මෙම තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. ඒ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි. එ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම් කරු පෙන්වා දෙන්නේ මෙවැනි තීරණයකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි. එමෙන්ම මෙම ගිවිසුම අත්සන් කළ ආකාරයද නීතියට පටහැනි බවයි පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් පවසන්නේ. නීතියට පරිබාහිරව ගොස් අත්නොමතික ආකාරයෙන් සිදු කර ඇති මෙම ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය නීති විරෝධී ව්‍යවස්ථානුකූලව සලකලා බැලුවහම නීති විරෝධී කැබිනට් මණ්ඩලයක්. ඒ නීති විරෝධී කැබිනට් මණ්ඩලය අපේ රටේ මහා ධන නිධානයක් වෙච්ච ත්‍රිකුණාමල
ඇතුලේ තෙල් ටැංකි සමූහය ඉන්දියානු සමාගමකට බිලිදීම සඳහා එක විකිණීමකුත් නෙමෙයි නිකම්ම පූජා කිරීමක්. ඒ නිසා රටට කිසිදු වාසියක් නැති රටේ මහා ධනනිදානයක් මේ ලෙස බිලිදීමට එරෙහිව අපි ඒ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරලා අද දවසේ මේ පෙත්සම බාර දුන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතික සම්පත රටට අහිමි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණේ රටේ ජනතාව වෙනුවෙන් රටේ ජාතිය වෙනුවෙන් නිසි සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියලා. අත් වශයෙන්ම මේ කැබිනට් මණ්ඩලය හැසිරෙන්නේ හරියට අර වලව්වක ඉන්න මදාවි පුත්තු වගේ. හිතන දේපල විකුණ විකුණ කන ස්වරූපයක් තමයි මේ තියෙන්නේ. ඊයේ මේ අස්සම් කරන ලද ගිවිසුම ගම්මන්පිල මහත්තයා කොච්චර කෑ ගැහුවත් මුදල් අමාත්‍යංශයේදී අස්සම් කරා කියන ආරංචිය තමයි මේ තියෙන්නේ. එතකොට දකින දකින මේ පෙර රටට අයිති දේපල මේ විදියට විකුණන්න ජනතාවගේ බලයක් මේ ආණ්ඩුවට දීලා නැහැ. තමත් පැහැදිලි රජයට අංගන දේවල් හුඟක් තියෙනවා මේ ගිවිසුම ඇතුලේ. මොකද මේ රජය තමයි විපක්ෂයේ ඉන්නකොට පැහැදිලිව කිව්වේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා බින් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නැහැ කියපු ආණ්ඩුව අද ඉන්දියානු රජයට මේ තෙල් ටැංකි ටික සියල්ල පවර්ලා තියෙනවා. මේවා කොන්දේසි මොනවද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. කොපමණ මුදලක් හම්බ වෙනවද කියලා දන්නේත් නැහැ. අපේ රටේ ආරක්ෂාවට මේක විශාල තර්ජනයක්. මොකද ත්‍රිකුඩාවල වරාය ඇතුළේ කටගාව තමයි මේ තෙල් ටැංකි තියෙන භූමිය පිටලා තියෙන්නේ. ඉතින් මම අහනවා ආරක්ෂක අංශ වලින් මේකට කැමැත්ත දුන්නද? දේශීයත්වය ගැන කතා කරපු රජය, ස්වෛරීත්වය ගැන කතා කරපු රජය, දේශානුරාගය ගැන කතා කරපු රජය අද ජාත්‍යන්තර හිඟන්නේක් වෙලා. ආකයන චීන පොහොර සමාගමකට රුපියල් කෝටි 140කට ආසන්න මුදලක් අද මහජන බැංකුව ගෙවූ බව වාර්තා වනවා. ඒ ඇමරිකානු ඩොලර් වලින් නම් මිලියන 6.7ක්. ගෙව්වේ ඇමරිකානු ඩොලර් වලින් උනත් චීන යුවාන් වලින් උනත් ආයේ චීන කාබනික පොහොර රට ඇතුළට ඒමට නියමිතයි. මේ අතර යූරියා මිටියක් හිතූ ගණන්වලට ගොවීන්ට අද අලවි කරන කූට ව්‍යාපාරිකයින් පිරිසක් බිහිවෙලා. එනිසා ගොවීන් පොහොරවලට සාධාරණ පාලන මිලක් ඉල්ලනවා. හැබැයි පාලන මිල දාපු සෑම භාණ්ඩයක්ම අන්තිමට නතර වුණේ බරපතල හිඟයකින් සහ යලි මිල වැඩි වෙලා. ගහින් ගෙඩියෙන්නාසේ රසායනික පොහොර තහනම් කළ නිසා බරපතල පොහොර අර්බුදයක් රට තුළ අදත් පවතිනවා. කාබනික පොහොර දේශීයව නිපදවන සැලැස්මක් නැතිවගත් තීරණය නිසා අන්තිමට චීනෙන් කාබනික පොහොර ගෙන්නන්නත් සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ අහිතකර ශුද්‍ර ජීවීන් සිටින චීන පොහොර නැවයි. රට වටේ කැරකුණ නැව ආපසු ගියාට ගනුදෙනුව ඇත්තටම අවසන් වුණේ රුපියල් කෝටි 140ක් ගෙවලයි. ඒ වගේමයි ප්‍රමිතියට අනුව පොහොර යළි එවනවා කියන පොරොන්දුවත් සමගයි. අපේ රටේ කෘෂි විද්‍යාඥයින් මොනතරම් පෙන්වා දුන්නත් කාබනික පොහොරත් එක්ක යළි අහිතකර ශුද්‍ර ජීවීන් එන්න පුළුවන් කියන එක කවුරුත් වගකිව යුත්තන් පිළිගන්න පාටක් නැහැ. මෙවැනි පසුබිමක් තුලයි රට තුල ඇති පොහොර මාෆියාවක් ක්‍රියාත්මක වන්නේ. හිතෝ ගණන්වලට යූරියා ඇතුළු පොහොර අලෙවි කරනවා. පුදුම ලේබල් ගහලත් කාබනික හෝ රසායනික කියලා විකුණනවා. මේ බොහෝමයක ඇත්තේ එක්කෝ කළු පාට පස් නැත්නම් කිසිවෙකුත් දන්නේ නැති අමුතුම පොහොර ජාති. මෙවැනි පසුබිමකයි ඇලහැර ගොවි ජනතාව වගකිව යුත්තන්ගෙන් පොහොර සඳහා පාලන මිලක් ඉල්ලන්නේ. 10,000ට 9,000ට පොහොර ගන්න බෑ. අය රජයේ බලධාරී ඉන්නවා. ඇයි මේ සාහනදායි ක්‍රමයට ගොවියට පොහොර ටිකක් සපයා දෙන්න බැරි? රජයේ සේවකයන් නම් මුදල් අච්චු ගාලා ඉන්නවා. අච්චු ගාලත් නෑනේ. අපි නම් එහෙම නිශ්චල ධනයක් ඇත්වෙත් නෑ. අපිට නම් වහකණ්ඩ වෙලා තියෙන්නේ. මේ අපිට වෙන්නේ වහකණ්ඩ වෙන්නේ තව මාස දෙකක් යනවා. දැන් හාල් කිලෝ එකක් රුපියල් 100ට 150ට විතර යනවා. ලබන මාස වෙනකොට 200 වෙයි. ඊට පස්සේ අපි ජීවත් වෙන්නේ කොහොමද? අපි කන්නේ කොහොමද? බලධාරීන්ට මේවා පේන්නේ නැද්ද? ඇයි මේ දෙයියනේ මේ ගොයන් ගහක් මේ බලන්න මේ මාසයක් වෙන ගොයන් මේකට පොහොර ටිකක් නැහැ. තෙල් ටිකක් ගහන්න නැහැ වෙලාවට. ඇයි මෙහෙම කරන්නේ අපිට? මොකද්ද මේ රජේ? ගොවි නියාමක නිලධාරිනියක් පොහොර දෙන්න පොරොන්දු වෙලා මුදල් අරන් ගිහින් සල්ලිත් නැ පොහොරත් නැ. මේ වේදනාව දෙහි අත්තකණ්ඩිය ගොවින්ගෙන්. ඇමතිතුමනි, මේක හොඳට අහගන්න. අපේ ප්‍රධානම ජීවන උපාය තමයි වීගොවිතන. වීගොවිතන කරන්න කිසිම යදවුමක් අපිට පහසුවෙන් ලබා ගන්න කොහොමටවත් බෑ. ගිනි ගණන් වල් බෙහෙත් එකක් රුපියල් 2000ට තිබ්බ එක දැන් 8000යි 9000යි. පොහොර එකක් රුපියල් නොමිල දුන්න පොහොර මිටි රුපියල් 18000යි. දීලිර බෙහෙත් නැහැ. කුමිනාශක නැහැ. කිසිම දෙයක් නැහැ. මේම කොහොමද ගොවිතන් කරන්නේ? ඒ උනාට කුසිකර්මයට ඉන්නවා විශාල පිරිසක් අපි වෙනින් යොදවලා. මේ විශාල පිරිසක් පඩි ගන්නවා අපි වෙනින්. ඒ කියන්නේ මේ මිනිස්සු අපි වෙනින් ඉන්නවා නම් මොනවද මේ අපිට මේව කරන දේවල්? එතකොට අපිට මුණ පොහොරක්වත් දීලත් නැහැ. ගොවි නියාමක නෝනා මේ මුදල් එකතු කරගෙන ගියාට පස්සේ
අපට දැක්කෙත් නෑ මේ වෙනක. අපට පොහොර දාතයක් මුණවත් ලැබුණේ නෑ මේ වෙනකම්ම. කුෂිකර්ම අපිතුමාට අපි කියන්නේ පුළුවන් නම් මේ ඉරිදා සෙනසුරාද වෙනකොට කමන්න පුළුවන් නම් අපි අභියෝග කරනවා උතුමාට. ඉරිදා සෙනසුරාද වෙනකොට කමන්න අපි පොහොර ටික අපිට දෙන්න කියලා. හරිද? එච්චරයි අපිට කියන්න තියෙන්නේ. ඈ ඉතින් අපේ ගොවි වොන්න ගොඩක් අසරණයි මේ හුඟක් කන්ත අසරණ වෙලා ඉන්නේ. ඉතින් ඒකින්ද මේ නිකන් දෙනවා කියන පොහොර ටික හරි කමන්න අපිට දෙන්න. අපි යූරියා බලපොරොත්තුවක් නෑ මෙතන ඉහට. ගොයන් ගහක් හැදුනත් මේ වගේ කරල්ලා දෙන්නේ නෑ බොල් වෙනවා. ඇයි පොහොර නෑ? බෙහෙත් ගහන්න බෑ බෙහෙත් ගිනි ගණන්. ඉතින් අපි වාගේ අහිංසක මිනිස්සුන්ට මේ වාගේ ජරා වැඩ කරන මේ ඇමෙතියාලා ආණ්ඩුවලට මුන්ට ගහන්න ඕනි. ඉලදාරි තමයි මේ හොරා කන්නේ ඔක්කොම. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. අපට පොහොර නුදුන්න පාප කර්මයට මේගොල්ල 225ව කියන්න ඕන. මුන්ට විලැජ්ජත් නෑ අපට විලැජ්ජත් නෑ. පූජ්‍ය ජම්බුරේවිල චන්ද්‍රරත්න හිමියන් අද පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් මුණ ගැසී තිබෙනවා. දවස් 20ක ගොයම් මේ. මේ වොන්දට හැදෙන කුඹුරු මේ. මොනවාද කුඹුරු මේවා? අඩියක් විතර දැන් උස තියෙන්න ඕන. අඩියක් විතර උස තියෙන මේ නියරවල හැද ගොයමක් මේක තියෙන්නේ. අනිත් ඒ බාලවී ඒවාසේ මේ බාලවී මේ කෘෂිකාර්මික භූමිවලට ජනාධිපතිතුමා සද්භාවයෙන් මේ තීරණය අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන කියලා හිතුවත් ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙච්ච නැත්නම් ඒ ක්‍රියාත්මක කරපු තීරණයේ තියෙන අඩලුහුඩුකම් නිසා ඒ වගේ තියෙන ගැටලු නිසා එහෙම නැත්නම් එක පාරටම ගාල කඩා ගත්තා වගේ ගොවි සංග්‍රාමයක් කරන්න බලාපොරොත්තු වෙච්ච එක කිසි ලෙසකින් සාර්ථක වෙලා නැහැ කියන එක අපට පේන්න තියෙනවා. පාන් නැත්තම් කේක් කපල්ලා කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ගෑස් නැත්තම් පාන් කන්නේ කොහොමද කියලා අද අපිට අසන්නට වෙලා. ගෑස් නැත්තම් දර දාන්න කියන අයත් ඉන්නවා. දර කොහෙන්ද කියලා ඊළඟට අහන්න වෙනවා. මේ ගෑස් හිඟේ නිසාම දර සහ පාන් පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයයි. ගෑස් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්. ඈත ගම්වල පවා බොහෝ නිවෙස්වල ආහාර පාන පිසින්න ගෑස් භාවිත කරනවා. මීට දශකයකට දෙකකට පෙර නම් ගම්වල පවා සෑම නිවසකම දර ලිප් තිබුණා. එහෙත් දර භාවිතය අපහසු වීම සහ දර සපයා ගැනීම දුෂ්කර නිසාත් අද ගම්බදව පවා දර ලිප් භාවිතය අවම වෙමින් තිබෙනවා. විශේෂයෙන් නාගරිකව දර ලිප් භාවිතය ඉතා දුෂ්කරයි. මීට දශකයකට පෙර බොහෝ විට පාන් පුච්චන ලද්දේ දර පෝරණුවල. අද ඒ සඳහාත් භාවිත කරන්නේ ගෑස්. වත්මන් ගෑස් ආශ්‍රිත පිපිරින් සහ ගෑස් හිඟය නිසා පාන් ඇතුළු සමහර ආහාර පාන සකස් කිරීම බරපතල ලෙස බිඳවැටිලා. කොහොමත් අපේ රටේ පාන් කනවට වඩා කේක් කන එක ලාභයි. රුපියල් 70 සිට 200 ගණන් දක්වා පාන් ගෙඩියක මිල වෙනස් වෙනවා. ඒ රස හා ගුණාත්මක බව පදනම් කරගෙනයි. ඒජන්සි වල ගෑස් 100ක් ආවන උන් ගෑස් 30 අපිට ඉෂු කරන්න. අනිත් 70 ඔක්කොම බ්ලැක් මාකට් එකේ දෙන්න ඕන. අපිට දවසේ ගෑස් 7ක් දවසේ 5000ක් නිකන් ගෑස් වලට යනවා. දැන් පාම් පිටි එක මිටි වලට 500ක් වැඩි කරලා තියෙනවා පාම් පිටි වලට. යන තත්වයට මත් මේ හොටලක් ගන්න හරි අමාරු අපේ කියන ගෝලෙගේ පඩිය තියෙනවා, කඩකුලිය තියෙනවා, ලයිට් බල්බ් වතුර බල තියෙනවා. දරපාවිච්චි කරන්න බෑ. පුළුවන් මත් පුළුවන් තරමක් නේ ගෝලෙ වැඩ කරන්න. දවසේ දෙකයි වැඩ කරන්න. උන් වෙලා කරු වලයි දුම කියලා එහෙම දවස් දෙක වැඩ කරලා දුවනවා ගෙදරට. ගෑස් වල ඔක්කොම අපිට සෙනසීමක් තියෙනවා මත් මේකේ පිළිසිදු ඔක්කොම තියෙනවා. ඒ හින්දා තමයි ගෑස් පිටි පස්සේ අපි යන්නේ. අපිත් මෙතන දර පෝරණ කරගෙන ඉන්නේ. ගෑස් වැඩි ඉඳලා දරත් ගණන් වැඩි කරලා. දැන් ගෑස් හිඟේ නිසා පාන් පෝලිම් පවා එන්න පුළුවන් කියලා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. අද වෙන විට බේකරි හිමියන්ට පාන් පිටි ලැබෙන්නේ 150යි. ඒ කියන්නේ බේකරි හිමියන් වැඩ කරන්නේ සතියට දවස් 3යි වැඩි වුණොත් 4යි. ඒත් ඒ බේකරි හිමියන් පාන් පුච්චන එක සම්පූර්ණ පාන් නිෂ්පාදනය, රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් ගොඩාක් දිනක් මේකට ඈත් වෙලා ඉන්නවා. මොකද ඒවට තමයි පිටි ගොඩාක් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒ නිසා පිටි ප්‍රමාණයක් ලැබෙන්නේ නැති හින්දා පාන් නිෂ්පාදනය, රෝස් පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමියන් ඈත් වෙනවා මේ ටික ටිකෙන් ටික. ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිගයක් ඇති වෙන්න පුළුවන්. පාන් පෝලිමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්යකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මේ පිළිබඳව මැදිහත් වීමක් වෙන්න කියලා. ගෑස් හිඟය සහ ගෑස් ආශ්‍රිත පිපිරීම නිසා බොහෝ අය භූමිතෙල් වලට වෙනස් වුණා. ඒ නිසා ඉතිහාසයේ කවදාවත් නැති ගානට භූමිතෙල් අලෙවිවන අතර බරපතල හිඟයක්ද පවතිනවා. මේ භූමිතෙල් පෝලිම් අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මේ වන විටත් ගෑස් නැව් දෙකකින් ගෑස් ගොඩබාමින් තිබෙන බවද වාර්තා වනවා. කෙසේ නමුත් අදත් පෝලිම් වල ඉන්න ජනතාවට සිදු වුණා. වාර්තා වුණා.
මේ කුකුල්ල සද්දයක් ආවද ඩොංගාව සද්දයක් ඇවිල්ලා මම එතන ඉඳලා අපි එන්නේ අපිත් යනකොට නංගි දුවගෙන ආවා. මේ අතර ඉහළ යන භාණ්ඩ මිල සහ ආහාර ඇතුළු පෝලිම් වලට එරෙහි උද්ඝෝෂණද පැවැත්වෙනවා. මේ තංගල්ලේ පැවති විරෝධතාවයි. මිත්තනියේද උද්ඝෝෂණයක් පැවැතුණා. මුළු රටම අරාජික වෙලා තියෙන සමයක රුපියල් කොල අච්චු ගහලා ආණ්ඩු උත්සාහ කරනවා ජනතාව රවට්ටලා මේ ප්‍රශ්න වලින් මගහැර යන්න. මේ පාලකයෝ හැසිරෙන්නේ උන්මත්තකයෝගේ මහත්තයා අඹ කරන පඩිය මදි ගෙදර මේ හාල් ටික ගේන්න වැඩි වශයෙන්ම දැනෙන්නේ කුස්සියට ඉරවලා ඉන්නේ කාන්තාවට. මේ දේවල් දැකලා මේ කාන්තාවන් ඉස්සරහට එන්න ඕනේ. කුස්සියට යන කාන්තාව ඌල්ලනේට විතරයි ඉන්නේ. මේ අතර අද දරමිටියක් රුපියල් 30ත් 50ත් අතර මිලකට අලෙවිවනවා. කුරුඳු දර කැලි කිහිපයක් පමණයි දරමිටි කියලා අලෙවි කරන්නේ. ගෑස් ලිපෙන් සහ ගෑස් වලින් බැට කන මිනිහට අද දර කෝටු වෙනුත් බැට කන්න සිදු වෙලා. දර වලට ඉල්ලු මිදින් දැන් දර රුපියල් 20යි මිටියක් මිනිසුන්ට දැන් දරනේ පාවිච්චි කරන්න තියෙන්නේ ගෑස් නැති හින්දා. වයස වුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත්කරණය අද ආරම්භ වුණා. මේ අතර එන්නත් ලබා ගත්තේ නැත්නම් කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලින් මිලියන 43 දෙනෙකු කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය සම්පන්න ලෙස සියලු පුරවැසියන්ට ආරක්ෂාව ලබා දීමට කැපවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එන්නත් ලැබලා තියෙනවා මේ වෙනකොට මිලියන 43ක්. දැනට අපි ගාව තියෙනවා මිලියන 8ක ප්‍රමාණයක් මේ වෙනකොට අපි පාවිච්චි කරමින්. ඒ නිසා මෙන්නත් වල අඩුවක් අපිට ගෙන්න ගන්න බැරි වුණා මුදල් නැති නිසා ඒ ඔක්කොම තනිකර බොරුවක්. කොහොම පැහැදිලිව අපි ඉන්නවා අපිට දෙන්න පුළුවන් උපරිම රැකවරණය දෙන්න අමාත්‍යංශ කැටියට රජයක් කැටියට අපි සූදානම්. 2021 ජනවාරි 29 වෙනිදා තමයි පළවෙනි එන්නත ලැබලා දුන්නේ. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා තමයි පළවෙනි එන්නත ලබා ගත්තේ. මම හිතන එදා විශේෂී දවසක්. මොකද ඒ වෙනකොට ඒ තාම එදා සිට වෙලස් තියෙන යම් යම් වෙනස්කම් සහ ලෝකයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කිරීමේදී අපි ඉන්න තැනගෙන අපිට පුංචි හීන් ආඩම්බරයක් තියෙනවා. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමත් සමග ඉදිරියේදී යම් අවධානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිර යාමත් එක්ක ඉදිරියේදී යම් අවධානමක් තියෙනවා. ඒක නිසා අපේ ඉල්ලීම තමයි බූස්ටර් එන්නත් තුන්වෙනි මාත්‍රාව හැකි ඉක්මනින් ගන්න කියන එක. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රැල්ලත් එක්කම මේ වසංගතය ලෝකෙන් තුරන්ව යාමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා අර පහන් දැල්ල නිවෙන්න ඉස්සෙල්ලා නටලා තමයි අපි දරන වයස අවුරුදු 12ත් 15ත් අතර පාසන් ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා. පවතින තත්ත්වයේ හැමේ එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. මේ වන විට කොවිඩ් මර්ධන එන්නත ලබා ගත්තේ නැති පුද්ගලින්ගෙන් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. එන්නත් ලබා නොගත් පුද්ගලින් හරහා පිටරටවල ඉඳලා මේ රෝගය ලංකාවට පැමිණෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මේ පොකුරු මතුවීමට මෙවැනි පුද්ගලින් හේතුකාරක වෙලා තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගත්තහම පළමෙනි එක නැවතත් මම කියනවා අංක 1 හැටියට පුද්ගලිකව ඔබේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා මේ එන්නත ලබාගත යුතුය. ඔමික්‍රෝන් රෝගය සරල සහ මෘදු ලෙස සැලකීම අතිශය භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසනවා. මේ වන විටත් ඔමික්‍රෝන් ශීඝ්‍රයෙන් පැතිරී යන අතර රෝහල් ගතවීම ඉහළ යමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. මේ වන විට සමස්ත ලෝකයේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 300 ඉක්ම බව වාර්තා වී තිබෙනවා.
ඔමික්‍රෝන් ඉතා මෘදු ලෙස සැලකීම වහා නැවැත්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කරනවා. මේ වන විට ලෝකයේ පුරාම ඔමික්‍රෝන් සීග්‍රින් පැතිරී යන බවයි ඔහු පවසන්නේ. එසේම රෝහල් ගතවන්නන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. මේ වන විටත් ලෝකයේ පුරා ඩෙල්ටා සේම ඔමික්‍රෝන්ද මිශ්‍රව පැතිරී යන බව ටෙඩ්‍රොස් ඇඩ්නම් පෙන්වා දෙනවා. බොහෝ රටවල් ඔමික්‍රෝන් මෘදු ලෙස සැලකීම භයානක තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දෙන්නේ. එසේම මේ ආකාරයට ඔමික්‍රෝන් පැතිර ගියහොත් තවත් ප්‍රභේද ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අනතුරු අඟවනවා. මේ වන විට ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 300 ඉක්මවා ගොස් අවසන්. ජපානයේද ප්‍රාන්ත තුනක් සඳහා අර්ධ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. හිරෝෂිමා, යමගුචි සහ ඔකිනාවා එම ප්‍රාන්තයි. ඉතාලියේ සිට ඉන්දියාවේ අමෘත්සර් වෙත පැමිණි ගුවන් යානයක සිටි කොවිඩ් ආසාදිත මගීන් 13 දෙනෙකු පලා ගොස් තිබෙනවා. පරීක්ෂණ වලින් පසුව රෝහල් ගත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම 13 දෙනා පලා ගොස් ඇත්තේ. ඉන්දියා පොලිසිය ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදිහට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති උත්සවයකට එක් වෙමින්. ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයන් ළඟ එනවද කියලා අහනවා. වෘද්ධක් තියෙනවා. මේ ව්‍යාකෘතිය කරන්නේ ඡන්දයක් බලාගෙන නෙවෙයි. ඔබ ඒක හොඳටම දන්නවා. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකද්ද කියලා කවුරු හරි අහුවද, තමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නේ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක් ජනාධිපතිතුමායේ හොඳ ආකාර අවබෝධ කරගෙන තියෙනවා. ඒ රජයක් හැටියට බාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරු නිසා තමයි අපි සහන යෝජනා කරන්නේ. හැබැයි අද විරුද්ධ පක්ෂයේ ජනතාවට සහන දෙනවට කැමැති නෑ. එයා ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ, එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි කියලායි මම විශ්වාස කරන්නේ. අපි ආමඳුරුනි, ආර්ථික විද්‍යාවේ මූලික දැනුමවත් මහබැංකු අධිපතිවරයාට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගී ජනබලවේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ වවුනියාව දිසාරෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අද අපේ රටේ කඩා වැටීම දැන් වේගවත්. හැම අතකින්ම කඩා වැටෙනවා. මහබැංකුවේ අධිපතිවරයා කියනවා සල්ලි අච්චු ගැසීම තුලින් ආර්ථිකයට කිසිම හානියක් නැහැ. එතනින්ම තේරෙනවා ආර්ථික විද්‍යාවේ ප්‍රධාන සිද්ධාන්ත පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමයි මහබැංකු අධිපතිවරයාත් මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ. මං හිතන්නේ මහබැංකු අධිපතිතුමාට කිසිම දැනුමක් නැහැ ආජන්ටිනාවේ, ග්‍රීසියේ වැනි රටවල් වල මේ මුදල් අච්චු ගැසීම තුලින් සිදුවුණු මහා හානිය. වෙනිසුවේලාව වගේ රටවල් වල, සිම්බාබ්වේ වගේ රටවල් වල මුදල් අච්චු ගැසීම තුල සිදුණු පළ විපාක ගැන අංශු මාත්‍රයක දැනුමක් නැහැ මහ බැංකු අධිපතිවරයා. අපේ රටේ බඩු භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ළඟදිම සහල් හිඟයක් ඇතිවීමේ පෙරණවිති පහළ වෙලා තියෙනවා. තෙල් හිඟයකුත් ඇති වෙන අවදානම තිබෙනවා. ආණ්ඩුවේ ඇත්තෝ ටික හිතාගෙන ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ, ඔක්කොම හරි, ඔය සල්ලි ටිකක් අච්චු ගහලා ඔය 5000 කෑලි ටිකක් දුන්නාම ජනවරමක් දෙයි කියලා. එළමෙන ඕනෑම මැතිවරණයකදී තනිව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව පසුගිය මැතිවරණයේදී යම් අන්දමන්ද භාවයකට පත් වුණාද කියන කාරණේ මේ වන විට ජනතාව කියන අදහස් වලින් පේන්න පටන් ගන්න තියෙනවා. අපි ජනතාවට ආරාධනා කරනවා මේ රටේ නිවැරදි දේශපාලන දැක්මක් සඳහා අපි සමග එකතු වෙන්න. අපෙන් විතැන් වෙලා ඔහොට්ටුව කියන්නේ අපේ පක්ෂෙම වෙංගලා කඩිච්ච කණ්ඩායමක්. අපි ඇයට අපේ පහළ මට්ටමේ ඉන්න සමාජිකයින්ට, වෘත්තිකයින්ට, සාමාන්‍ය ජනතාවට, ගොවීන්ට, කම්කරුවන්ට, මේ රටේ සීලුම බලවේගයන්ට අපි ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න, අපි සමග සංවාදයකට එන්න, අපි අලුත් සමග නව සමාජයක් නිර්මාණය කරන්න, නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කතිකාවට එකතු වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් මේ රටේ වාමවාදී, දේශප්‍රේමී, ජාතිකවාදී සියලු බලවේග එක තැනකට එකතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ අපිට අධ්‍යක්ෂීම් තියෙනවා. අපි සන්ධානයක වැඩ කරලා තියෙනවා. සන්ධානයක අවබෝධයක් අපිට තිබෙනවා. අපි මේ වෙනකොට ඒ සාකච්ඡා ආරම්භ කරමින් තිබෙනවා. ඒ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කණ්ඩායම්, පාර්ලිමේන්තුවේ නියෝජනය නොකරන කණ්ඩායම්, සමාජ තීරු වෘත්තිකයින් සමාජ කණ්ඩායම් සමග අපි එකතු කරන විතරක් නෙමෙයි, අලුත් සමාජ වැඩපිළිවෙලක්, අලුත් ප්‍රතිපත්ති වැඩසටහනක් නෙමෙයි, අපි ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා සාකච්ඡා අපි ආරම්භ කළා තියෙනවා.
සෑම විනාශයකටම හේතුව කටපරිස්සම් කරගන්නේ නැති එක බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු එසේ ප්‍රකාශ කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතාව අමාත්‍ය ධුරයෙන් නිවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී. සාමාන්‍යයෙන් ඉතින් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනව හරි කරන්න ඕනේ. ඉතින් එහෙම එකක් වෙන්නේ නැති. ඒකට අපි කනගාටු වෙනවා කොයි එකටත්. ඒ සහෝදරයෙක් ඉතින් අපි ඉස්සරින් ඉඳන් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ හිටියා අනුංගඩම්බල ඉඳන්. සාමාන්‍යයෙන් ඕක තියෙන ඇතුලේ ඉන්නකොට අර කට පරිස්සම් ගන්න එක තමයි හොඳම දේ. ඉතින් මේකත් දැන් අහන එකත් මගෙන් මොනව හරි කියවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නැහින්නේ. ඉතින් ඒ නිසා අපි කට පරිස්සම් කරගෙන අපිට පවරන වැඩේ හරියට කරොත් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් එහෙම හිටියනම් ගන්නවා. ඒ ගැන මම අද උදේ පත්‍රේ දැක්කයි. එතකොට මම මේ කැබිනට් සංශෝධනය කොතෙන්ට යනවාද කියලා මම දන්නෙත් නැහැ. ඒක එහෙම පිළිම නැති වෙයිද දන්නෙත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ වාසනාව. එතුමාගේ ලොතරැයි ඇත්තටම වැදුනේ එදා. එතුමාට අපි ආරාධනා කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව එක වේදිකාවක විපක්ෂයත් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. කවුරේ ප්‍රකාශ කරපු පමණින් අපි කලබල වෙන්නට හොඳ නැහැ. මම ගෙදර යන්න ඕනෙ වෙලාවක සූදානම්. මට දාලා යන්න බැරි කිසිම දෙයක් නැහැ. සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතුමා කිව්වේ ජීවන බර වැඩි, බඩු මිල වැඩි. මෙයා පාලනය කරන්න කුෂිකර්ම අමාත්‍යාංශයටත් බෑ, වෙළඳ අමාත්‍යාංශයටත් බෑ. ආණ්ඩුව ගත්ත සෑම ක්‍රියාමාර්ගයක්ම ෆේල් කියලා. මේ අස්කරලා පෙන්වුවේ කටවහගෙන ඉඳපල්ලා කියලා. විපක්ෂයට උම්ම නැති අපිව කඩලා බිඳලා වෙන් කළා දාන්න. මම සාමාන්‍යයෙන් කවවත් වෙන් කරනවා නම් මම එකඟ නෑ. ඒ මගේ පෞද්ගලික මතය. නමුත් සාමූහිකත්වයෙන් එකතු වෙලා වැඩ කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මුළු කැබිනට් එකේ සුසිබේජ විතරක් නෙවෙයි මුළු කැබිනට් ප්ලස් වෙන්න ඕනේ. මා ජනතාවට තීන්දුව දෙන්න අලුත් ආණ්ඩුව පත් කරන්න ඉඩ දෙන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම මිසක් එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවයන්. කේන්ද්‍රීය වෛරය පිරිමහ ගන්න කටයුතු කරනවා නම් අපි ඒ අය ගැන රජයක් තීන්දුවක් ගැනීම ගැන මම වරදක් දකින්නේ නැහැ. ගෝවියව කබලෙන් ලිපට වැටලා තියෙනවා. දැන් කබලෙන් ලිපට විතරක් නෙමෙයි ගෑස් ලිපිනුත් බිමට වැටෙන තත්ත්වයට පත් වෙලා. ඉතින් ඒ තත්ත්වය ඇති කෙරුවේ ආණ්ඩුව කියන එක තමයි බොහොම බය නැතුව විවෘතව කිව්වා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාව තනතුරෙන් අයින් කරේ බුද්ධි අංශ වාර්තා නිසා කියලා. මං හිතනවා මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. ආරක්ෂක ලේකම්තුමා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. කොහොමද මේ බුද්ධිංශ වාර්තාවල් මේ මන්ත්‍රීවරුන්ගේ අතට යන්නේ කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියා. තමන්ට එරෙහි නඩු විභාගයට ගන්නේ නැතිව ඉවත දමන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එහෙත් කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. පාස්කු එරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එල්ල වී තිබෙන නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අධිකරණයේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියම කළා. මිය ගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සදාකාලික ආබාධිත වූවන් සහ තුවාල ලැබුවන් තමන්ට වන්දි අය කර දෙන ලෙසilla මෙම නඩු ගොනු කර තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒකොද්දා මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවයි. මෙම නඩුව ගොනු කළ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේ යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදු කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. මීට පෙරද ත්‍රස්ත ප්‍රහාර රට තුල සිදු වී ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරටට එල්ල වී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කළේ. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා එදින අධිකරණයේ කරුණු දක්වමින්
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට පටහැනි බව කියා තිබුණා. පාස්කු එරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරව් වීමක් ඇති බැවින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මෙම සිද්ධියට අදාළව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 128ක් ගොනු කර තිබෙනවා. අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වරින්වර විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මීට හේතුව කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටීමයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද සවස් කාලයේ විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. කැලණිතිස්ස බලාගාරයේ ජනක යන්ත්‍රයක බිඳ වැටීමක් සිදුව තිබෙනවා. එය යථාතත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. කුකුලේගඟ බලාගාරයේ ජනක යන්ත්‍ර දෙකක්ද ඊයේ පස්වරුවේ බිඳ වැටී තිබෙනවා. මේ හේතුවෙන් කෝට්ටේ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් නිසි ලෙස සපයන්නේ නම් විදුලි කප්පාදු කිරීමවලට යාමට සිදුවන්නේ නැති බවයි සාමාන්‍ය අධිකාරි ආර්.එම්. රණතුංග මහතා ප්‍රකාශ කළේ. මෙරට ජාතික විදුලි බල පද්ධතියට ලාභදායී ක්‍රම වහා හඳුන්වා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ලබන වසර අවසන් වන විට මොරගොල්ල ජලවිදුලි ව්‍යාපෘතියද අවසන් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මහවැලිගඟ ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘතිය මොරගොල්ල ජලව්‍යාපෘතියයි. ඒ අනුව එහි වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා සූර්ය බල සුලංහා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජාතික විදුලි බල පද්ධතියට තාමත් අඩු මුදලකට විදුලිය ලබා ගන්න පුළුවන් බලාගාරය මොරගොල්ල කියන්නේ වෙනම බලාගාරයක්. මොරගොල්ලෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මෙගාවොට් 30.5ක් ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. 2023 නොවැම්බර් පාස වෙනකොට මේ මෙගාවොට් 30.5ම ජාතික විදුලි බල පද්ධතිය එකතු කරන්න. තවත් විදුලි බලාගාර කීප මේ වගේ ලංකාවේ හැදමින් පවතින බලාපොරොත්තු වෙනවා එවැනි බලාගාර ඉතාමත් ඉක්මනින්ම ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න. රාජ්‍ය අංශයට ලබා දීමට යෝජිත රුපියල් 5000ක දීමනාව පෞද්ගලික අංශයට ලබා දීමද සාධාරණ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒකම්කරු අමාත්‍ය අංශයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය සේවකයන්ට ලබා දීමට යෝජිත රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයටද ලබා දීමට අයවැය සහන දීමනා පනතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා මා වෙත බලය පවරලා තියෙනවා. අද දින මේ රටේ තියෙන ජීවන වියදම උද්ධමනය මේ කරුණු ගැන සලකලා බලලා මේ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා සේවා තෘප්තියක් ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම මම හාම්පුතුන්ගෙන් කරනවා. අපි ධනාත්මකව කල්පනා කරලා අපි බලමු පළමුවෙන් හාම්පුතුන් සමග සාකච්ඡා කරලා මේ පිළිබඳව හොඳ සාමූහික තීරණයක් ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම බැරි වුණොත් ඊළඟට තියෙන විකල්ප පිළිබඳවත් අපි කල්පනා කරලා බලමු. රාජ්‍ය අංශයට මේ මුදල දීලා තියෙන නිසා මං හිතනවා පෞද්ගලික අංශයටත් එක ලබා දීම සාධාරණයි කියලා. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට පොලිසියට එල්ල වන්නෙම චෝදනා. පොලිස් නිලධාරීන් අතින් සිදුවන යහපත් දේ බොහෝ විට යට යනවා. නමුත් පොළොන්නරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළ යහපත් ක්‍රියාවකට අද පොලිස් ප්‍රතිවරයා සිය ගෞරවය දැක්වුවා. රාජකාරී කරමින් සිටියදී කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඒ රෝගී දරුවා රෝහල කරා ගෙන යමින් සිටි ත්‍රිරෝද රථයට ගමන් මඟ සකසා දෙමින් පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මෙම උතුම් සත්ක්‍රියාව සිදු කළා. මිනිස්කම අහිමි වෙමින් යන සමාජයක මනුස්සකම අතින් පොහොසත් මේ නිලධාරීන් දෙදෙනාට මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් ප්‍රතිවරයාද අමතක කළේ නැහැ.
අපි දෙන්න එදා කරපු ක්‍රියාව කුඩා දරුවෙක්ගේ ජීවිතයක් බේරා දීම ගැන මට ඇත්තටම මගේ ජීවිතේ අමතක නොවීම සිදුවීම. පොඩි ළමයෙක්ගේ ජීවිතයක් මගේ බබගේ වයස තමයි ඒ වයස. ඒ නිසා ගොඩාක් සතුටුයි මගේ ළමයා බේරගත්තා හා සමානයි ඒ ජීවිතේ බේරගත්තේ ගැන. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන්. ශ්‍රියා බැංකුවේ නවතම ශාඛාවක් බම්බලපිටිය ප්‍රදේශයේදී පසුගියදා විවෘත කරනවා. එදා සීක්‍රෙන් වර්ධනය වන බැංකුවක් ලෙස සිය නව්‍ය සේවාවන් බම්බලපිටිය ප්‍රදේශයේ ජනතාවට වඩා කාර්යක්ෂමව ලබා දීම සඳහා මෙම ශාඛාව විවෘත කර තිබෙනවා. පැනේෂියා බැංකුවේ බම්බලපිටිය නව ශාඛාව විවෘත කළේ පැනේෂියා බැංකුවේ සභාපති ජයන්ත එස් බී රන්ගමු මහතා සහ ආරාධිත අමුතා වශයෙන් පැමිණි පැනේෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නලින් එදිරිසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ව්‍යාපාරික ප්‍රජාව සහ ගනුදෙනුකරුවන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ඉතාම ප්‍රගතිය කරා යන බැංකුවක්. අපි ගනුදෙනුකරුවන් කරේ විශේෂ සැලකිල්ලක් දක්වන බැංකුවක්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හොඳට දැන හඳුනාගෙන කටයුතු කරන බැංකුවක්. අපේ කටයුතු අපි ඉතාම ශීඝ්‍රයෙන් මෙවැනි කාල වකවානුවක නැවත වරක් කියන්නේ මේ අභියෝගාත්මක කාල පරිච්ඡේද තුළත් අපි 2020-21 ලබාගත්තේ විශිෂ්ට ප්‍රතිඵල තවත් විශිෂ්ට මණ්ඩපකට ගෙන යෑමේ පළවෙනි පියවර තමයි අද දැක්කේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලිත් හමුවන්නේ රාත්‍රී 9:35 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.